කාගේ දාන්දෝලනෙද හේතු වුණු හඬපට හඬපට නිකුත් උනේ ඉතින් ඒකෙම පේනවා පසුගිය කාලේදී මොනතරම් බලපෑමක් කරලා තියෙනවද කියලා අධිකරණයට දැන් හැම තීන්දුවකටම දැන් සැකයෙන් බලනවා මේකට කොහෙන් හරි බලපෑමක් ආවද කියලා ඉතින් මේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා දැන් ඇත්ත වශයෙන්ම සමහර තීන්දුව නෙමෙයි සමහර නඩු දාලා තියෙන්නේ මේ වාහනයක් පාවිච්චි කරපු එක වාහනයක් පාවිච්චි කරන්නට අවසර දීම ඇමතිවරයෙකුට විරුද්ධව තියෙන මං හිතන්නේ විමල් වීරවංශම ද්වාර තියෙන වාහනයක් පාවිච්චි කරන්න අවසර දීම සංස්කෘතික අරමුදල විනාශ කරලා දාලා සමහර තැන්වලට මිලියන 40 ගණන් දීලා මිලියන 96 පොරොන්දු වෙලා දැන් ලයිස්තු අරගෙන එනවා අපේ ගාවට. ඉතින් හැමතැනම බාගෙට හදපු ගොඩ නැගිලි. ඉතින් මේ තත්ත්වයන් තමයි අපිට දැනට පේන්නේ. ඉතින් මේ තත්ත්ව යටතේ තමයි අපිට මේවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.